අද ලෝක පියවරුන්ගේ දිනය. Happy Father's Day. ඉතින් අද ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් අපි අපේ තාත්තා ගැන මගේ තාත්තා ගැන මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. මුලින්ම ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම සුබම සුබ ලෝක පියවරුන්ගේ දිනයක් වේවා කියලා විශ් කරනවා. ඊට පස්සේ මම කතා කරනවා මගේ තාත්තා ගැන මේ විදිහට. මගේ තාත්තා කියලා කියන්නේ මගේ ජීවිතේ වීරයා, ඒ වගේම මගේ ජීවිතේ මගේ ගමනට ශක්තියක් වෙච්ච කෙනා. ඉතින් තාත්තා ගැන කතා කරන්න එක දවසක් වෙන් කරන්න බෑ. තාත්තා කියන්නේ කතා කරලා ඉවර කරගන්න බැරි කෙනෙක්. ඒ වගේම තමයි ජීවිතේ එක දවසක්වත් මට නම් තාත්තට ආදරේ කියලා කියන්නවත්, මගින් වෙච්ච වැරදි අඩුපාඩු වලට සෝරි කියලා කියන්නවත් එහෙම අවස්ථාවක් ඇවිල්ලා නැහැ. සහ සමහර විට එහෙම අවස්ථා එන්නේ නැති. ඒත් මම ඒක ගැන හිතලා නැහැ. ඉතින් මම අද දවසේ මේක වෙලාවක් කරගන්නවා මගේ අතින් තාත්තේ ඔයාගේ හිත රිදුනා නම්, එතකොට මම ඔයාට හිත රිදෙන්න වචනයක් හරි කිව්වා නම් මම කියලා තියෙනවා එහෙම. ඒ හැම දෙයකටම මට සමා වෙන්න. ඒ වගේම තමයි මගේ ගමනට ඔයා තමයි ශක්තියක් උනේ. කවදාවත් මට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා ඔයා කවදාවත් බලපෑම් කරලා නැහැ. මට පුළුවන් හැමදේම කරන්න ඔයා උදව් කරා මිසක්. ඉතින් මම ඔයාට හරිම ආදරේ. ඇත්තටම මම ඔයාට ගොඩක් ආදරේ. අද දවසේ වෙච්ච හැම වැරද්දකට, මෙච්චර කාලෙකට වෙච්ච හැම වැරද්දකට මම ඔයාට සෝරි කියනවා. ඒ වගේම තමයි මම ඔයාට හරිම ආදරේ. ඉතින් ඊෂා, එයාගේ තාත්තා ගැන කිව්වට පස්සේ මම මුලින්ම විශ් කරන්න ඕනේ ලෝකෙ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම ආදරණීය පියවරුන්ගේ දිනයක් වෙන්න කියලා. ඉතින් මම දැන් කතා කරන්න හදන්නේ මගේ අප්පච්චි ගැන. මම එයාට කියන්නේ අප්පච්චි කියලා. ඉතින් අර කතාවක් තියෙනවනේ, ගෑනු ළමයිගේ ලෝකෙ වීරයා තමන්ගේ අප්පච්චි කියන එක. ඒ වගේ තමයි මගේ ලෝකෙ වීරයා මගේ අප්පච්චි. ජීවිතේ මම ආස හැම දෙෙම මගේ ළඟට ගෙනත් දුන්නේ. අදටත් එහෙමයි. ජීවිතේ කවදාවත් මම කැමති වෙච්ච කිසිම දෙයක් කරන්න එපා කියලා නෑ. ඉතින් ඒ හැම දෙයකටම ස්තුතියි. මටත් අප්පච්චිට ආදරේ නම් කළා කියලා තියෙනවා. හැබැයි කවදාවත් මට පුළුවන් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ අවස්ථාවක් මට ආවෙත් නැහැ අප්පච්චිට ස්තුති කරන්න. මම වෙනුවෙන් කරපු හැම දෙයකටම ස්තුති කියලා කියන්න. ඉතින් මම ඒකට අද දවසක් කරගන්නවා. අප්පච්චිට ස්තුති කියන මම වෙනුවෙන් මේ වෙනකන් කරපු කරන හැම දෙයකටම ස්තුතියි. ඒ වගේම තමයි හැමදාමත් කවුරු ජීවිතයට ආවත් මගේ ලෝකෙ එකම වීරයා ඔයා විතරයි. ඉතින් ආසයි හැමදාම ඔයා ළඟින් ඉන්න. අප්පච්චි මං ඔයාට ගොඩාක්ම ගොඩාක් ආදරේ. හැමදාමත් ඔය විදිහටම මං ගාවින්ම ඉන්නේ.